මේ වෙනකොට MMR එක එන්නත් හතරක් සඳහා අනුමැතිය ලබා දීලා තිබෙනවා. AstraZeneca, Sputnik, Pfizer සහ ඊයේ ලබා දුන්න Sinopharm එන්නත සඳහා. Sinopharm එන්නත සඳහා WHO එක සිකුරාදා අනුමැතිය ලබා දුන්නා. ඊයේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් එන්නේ එන්නත ලංකාවේ ජනතාවට භාවිතය කිරීම සඳහා අනුමැතිය ලබා දුන්නා. මෙතකල් එන්නත ලබා දීමේදී ෆලෝ කරන්න ඕනේ සීලුම අධියරයන් ඉතාමත්ම නිසි ක්‍රමවේදයකින් අනුව තමයි ඒවා හදාරුමිට ලක් කළා. ඒ විද්‍යත් මණ්ඩලයේ මගේ නිර්දේශයට ලක් කරේ මුලින්ම එන්නත ඒ නිෂ්පාදනය කරන සමාගම සහ කියන්නේ ලංකාවේ නියෝජිත අතර අතර ගිවිසුමකින් ඇතිවන දත් හුමාරුවකින් එම දත්ත ලෝකල් ඒජන්ට් ඒ කියන්නේ ලංකාවේ නියෝජිතයා විසින් MMR එකට ලබා දෙනවා. එම MMR එකේ ඒ ෆාමකොලොජිකල් ඩේටා, ක්ලිනිකල් ඩේටා, සායනික දත්ත ඉතාමත්ම හොඳින් අධ්‍යයනය කිරීමකින් පසුව ඒ සඳහා අනුමැතිය ලබා දීමට යටත් කරනු ලබන්නේ විශේෂයෙන්ම සයිනෆාම් එන්නත සඳහා ඒ අපගේ පාලක සභාව විසින් නිර්දේශයට ලක් කළ තිබෙන කමිටි මෙම්බර්ස් තමයි ඒ සඳහා අනුමැතිය ලබා දුන්නේ. සයිනෆාම් එන්නත සඳහා විවිධ කටකතා සමාජ මාධ්‍ය සහ අනිකුත් මාධ්‍ය වලින් පළ වෙනවා. එම එන්නත ලබාගෙන මිදී ජනතාව කිසිම විදියකට බියක් සතිකයක් ඇති කරගන්න ඕනේ නැහැ. එම එන්නතේ ඒ ආයු කාලය තාමත්ම පරීක්ෂණයට ලක් කළ අපගේ ඒ නිර්දේශන වලට යටත්ව තමයි එම එන්නත සඳහා අනුමැතිය ලබා දීලා තියෙන්නේ. ඒක නිසා ආයු කාලය අවසන් වෙන එන්නත් තමයි මේ ලංකාවට ලබා දීලා තියෙන්නේ කියලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම ඉතාමත්ම එක කටකතාවක්. ඒව විශ්වාස කරන්න එපා. ජනතාවට කියන්න තියෙන්නේ මෙම එන්නත් කරණය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට සහයෝගය වෙලා මෙම එන්නත් කිරීමට සහයෝගය දක්වන්න කියලා තමයි මම ඉල්ලා සිටි.